වෙනවගේම අදත් ඔයාම එකතු වෙලා ඉන්නේ SLTech School channel එකත් එක්ක. ඉතින් අද අපි කලින් කතා කරපු නැති අලුත් පාඩමක් තමයි ඔයාලට ගේන්නේ. ඒ තමයි ඔටෝමොබයිල්. එහෙමත් නැත්නම් ස්වයංචාල තාක්ෂණ වේදේ කියන පාඩම. ඉතින් මේකේ පළවෙනිම කොටස තමයි මේකේ ගියන්නේ. ඉතින් මේ පාඩම ගත්තාම පස්සේ ගොඩක් රසවත් පාඩමක්. මොකද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මේකේදී වාහනයක් කොහොමද වැඩ කරන්නේ. ඉතින් මේ කියන දේවල් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට වාහනේ තියෙන එන්ජිමක් කොහොමද වැඩ කරන්නේ? ඒ වගේම වාහනේ සුක්කානම්ක් කොහොමද වැඩ කරන්නේ? ඒ වගේම මේකේ බ්‍රේක් කොහොමද වැඩ කරන්නේ? ඉතින් මේ වගේ ගොඩක් දේවල් ගැන අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ කලින්ම මේක ගොඩක් රසවත් පාඩමක්. මොකද මේක ගැන ඉගෙන ගන්න ආස හිතෙන පාඩමක්. ඒක නිසා ඔයාලට ගොඩක් ලේසියි. අපි සරලව පැහැදිලිව දිගටම මේක කොටස් වශයෙන් ගේනවා. ඉතින් ඒක නිසා දිගටම එකතු වෙලා ඉන්න. තාමත් අපේ SLTech School channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයා යාළුවන්ට බලන්න අනිවාර්යෙන් share කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි තාමත් අපේ SLTech School FB page එකේ එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් ඒක එකතු වෙන්න. මොකද ඔයාලට message එකක් හරි දෙන්න ලේසියි ඒක හරහා. ඉතින් ඒක නිසා ඒක එක තාම එකතු වෙලා නැත්නම් ඒක එක එකතු වෙන්න කියලා මතක් කරනවා. පාඩ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම link එක දාලා තිනවා. එතනින් ගියලත් ඔයාලට පුළුවන් අපේ FB page එකේ එකතු වෙන්න. ඉතින් එහෙනම් වැඩි වෙලාවක් කතා කරන්නේ අපි පාඩමට ගිහින් බලමු. මොකද්ද මේක ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ කියන එක ගැන. ඉතින් මේකෙදි කලින් කියා වගේ මෝටර රථයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේකෙදි මෝටර රථයක් ගත්තාම පස්සේ අපිට මේ මෝටර රථයක පද්ධති විදිහට අපිට මේක බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක වෙන එක එක පද්ධති. ඉතින් මෙන්න මේ විදිහට අපිට කොටස් කීපයකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මෙන්න මේ විදිහට කොටස් කීපයකට බෙදලා තියෙනවා. ඉතින් මේකේ පළවෙනි එක තමයි බල උත්පාදක පද්ධතිය කියන එක. ඒ වගේම දෙවෙනි එක තමයි සම්ප්‍රේෂණ පද්ධතිය, තුන්වෙනි එක සුක්කානම් පද්ධතිය, හතරවෙනි එක අවලම්බන පද්ධතිය, පහ තිරිංග පද්ධතිය, හය විදුලි පද්ධතිය, හත චැසියා හා බොඩි. ඉතින් මේ කියන විදිහට බෙදන්න පුළුවන්. අය මේවා යටතේත් ආය ආය උපපද්ධති විදිහට තවත් පද්ධති විදිහට වෙන වෙනම අපිට තවත් කොටස් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැනත් ඉස්සරහට අපි කතා කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි මෙන්න මේ විදිහට කොටස් කීපයකට කඩා ගන්නවා. ඉතින් මේ යටතේ අපි ඉදිරියට පාඩම සාකච්ඡා කරගෙන යනවා. ඉතින් බලමු එක එක අරගෙන වෙන වෙනම මොනවාද මේ කියන පද්ධති. ඔයාලට දැන් බලපු ගමන් මේක තේරෙන්නේ නැතුව ඇති. ඉතින් ඉස්සරහට මේ ගැන හොඳට පැහැදිලි වෙයි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවාද මේ කියන දේවල් ගැන. පළවෙනි එක තමයි බල උත්පාදක පද්ධතිය, power generation system. ඉතින් වාහනීයට අවශ්‍ය බලය සියල්ලම උත්පාදනය කරන්නේ මේ බල උත්පාදක පද්ධතිය කියන එක මගින්. අපිට මේක ගත්තාම පස්සේ ප්‍රාථමික චාලකය කියලාත් කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එන්ජිමකට, එහෙම නැත්නම් මේකේ බලය උපදවලා දෙන මෝටරයකට, ඉතින් මේ වගේ දෙයකට අපිට ප්‍රාථමික චාලකය කියලා මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මෝටරයක් නම් ඔයාලා දන්නවා ඒකට අපි වෙනම විදුලියක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ වගේ එන්ජිමක් නම් ඔයාලා දන්නවා මේක ඩීසල් වලින්, පෙට්‍රල් වලින්, ඒ වගේ දෙයකින් අපි මේකේ බලය උත්පාදනය කරගන්නවා. ඉතින් ඒ වගේ දෙයකට තමයි මෙන්න මේ කියන පද්ධතිය පාවිච්චි කරන්නේ. ඉතින් රුපියල් වලට එන්ජිමක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගත්තාම පස්සේ මේකේ මේ එන්ජිම වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ බල උත්පාදක පද්ධතිය තියෙන මේ ප්‍රාථමික චාලකය වැඩ කරන්න මේකට ඕනේ තවත් උපපද්ධති කීපයක්ම තියෙනවා. ඉතින් ඒවා තමයි මේ ඉන්ධන සැපයුම් පද්ධතිය. ඉන්ධන සැපයුම් පද්ධතිය කියන්නේ මේකට අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන. ඒ කියන්නේ මේක ඔයා දන්නවා ඇති වාහනයක් යනකොට ඒක වාහනේ වේගය වැඩි කරන්න ඕන නම් අපි වැඩිපුර ඉන්ධන දෙන්න ඕනේ. ඒ වගේම අපිට එකපාර තොරණයක් ගන්න ඕන නම් ඒ වගේ අවස්ථාවක වැඩි කරන්න. ඒ වගේම වේගය පාලනය කරන්න. ඉතින් මේ වගේ එක එක දේවල් වලට අපිට ඉන්ධන වැඩි අඩු කරගන්න වෙනවා. ඉතින් ඒ දේවල් වලට ඉන්ධනේ පාලනය කරලා මේක තුලට ලබා දෙන්න ඕනේ. හැම වෙලෙම එකම ගානක් දීලා බෑ. අපිට ඒ දී යොදන බලය අනුව ඒ කියන දේවල් අනුව මේකේ ඉන්ධන ප්‍රමාණය වැඩි කරනවා. ඉතින් ඒක තමයි මේ උපපද්ධතියෙන් කරන්නේ. ඉන්ධන සැපයුම් පද්ධතිය. ඒ ජුවල්න පද්ධතිය. ජුවල්න පද්ධතිය නම් මේක අපිට දකින්න පුළුවන් පෙට්‍රල් වාහනවල. ඒකට සිසිල්න පද්ධතිය කියන්නේ මේක ප්‍රශස්ත උෂ්ණත්වයක තියන්න ඕනේ. කියන්නේ මේ එන්ජිමක් ගත්තාම පස්සේ ඒක හැම වෙලෙම නියමිත උෂ්ණත්වයක තියාගන්න. උෂ්ණත්වය වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේක හීට් වෙලා ඉවර වෙලා මේ එන්ජිම බදලා ඉවරලා මේ එන්ජිම හිර වෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් කූල් වුණොත් මේක ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා මේක නියමිත ප්‍රමාණයකට තියෙන්න ඕනේ. කියන්නේ උෂ්ණත්වය නියමිත එක අගයක තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ සියලු කාර්යයන්
හොඳටම සිද්ධ වෙන ඉතින් මේවා ගැන ඉස්සරහට අපි කතා කරනවා ඒ වගේම ස්නේහක පද්ධති කියන්නේ මේක තුල මේ ඝර්ෂණය අවම කරන්න තෙල් අපි දාන ඔයිල් වලින් මේක පුරා ඔයිල් යවනවා මොකද මේවා මේ වැඩ කරනකොට මේවා තුල ඝර්ෂණයක් ඇති වෙනවා ඒක අඩු කරන්න ඉතින් මේ කියන පද්ධති ගැන තව දුරටත් වැඩියෙන් අපි ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරනවා ඉතින් දැන්ට අපි යම් මේකෙන් පස්සේ ඉස්සරහට බල උත්පාදක පද්ධතියේ ප්‍රධානම දේ තමා එන්ජිම කියන්නේ ප්‍රාථමික චාලකය කියන්නේ ඉතින් ඒක ගැන මතක තියාගන්න ඉස්සරහට අපි මේක ගැන වැඩි විස්තර කතා කරනවා ඉතින් ඊළඟට තමයි ජව සම්ප්‍රේෂණ පද්ධතිය මොකද මේ ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියලා කියන්නේ ඉතින් මේ කියන්නේ අර එන්ජිමේ අපි නිපදවගත්ත බලය අපි එලෝම් රෝද කරා ගෙනියන්නේ මෙන්න මේ කියන උපාංග මගින් ඉතින් මේකට මේක අපි පද්ධතියක් විදියට අරගෙන අපි මේක හඳුන්වනවා ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියලා ඉතින් මේක ගත්තාම පස්සේ ඔයාලා දන්නවා මෙතන එන්ජිම තියෙනවා එන්ජිමේ ඉඳන් මේ බලය ගෙනියනවා අපි මේ රෝද දක්වා ඒ කියන්නේ රෝද කැරකෙන්න මේ එන්ජිමේ තියෙන කැරකෙන බලය අපි මේ රෝද දක්වා ගෙනියන්න ඕනේ එතකොට කොහොමද ගෙනියන්නේ ඉතින් මුලින්ම එන්ජිම ගාව ඉඳන් එනකොට ක්ලච් එක තියෙනවා ක්ලච් එක මගින් කරන්නේ ගියර් බොක්ස් එකයි එන්ජිමයි අතර සම්බන්ධය ඇති කරනවා සහ විසන්ධි කරනවා ඉතින් මේ දෙයට තමයි ක්ලච් එක ඊට පස්සේ තමයි මේ ගියර් බොක්ස් එක තියෙන්නේ ඉතින් ගියර් බොක්ස් එකෙන් අපිට ගමන් කරන මාර්ගය අනුව එතකොට අපිට යොදන බලය වැඩි කරන්න ඕන නම් ඒ ව්‍යාවර්තය අනුව කන්දක්ද පල්ලමක්ද තැන්තල අභිමත් ඉතින් මේ කියන අවස්ථාව අනුව අපිට මේකේ වේගය අඩු වැඩි කරගන්න වෙනවා බලය වැඩි ප්‍රයෝදන්න ඕනේ තැන් වෙනවා ඉතින් මේ කියන දේවල් වලට ගැලපෙන ලෙස ගියර් තෝරගන්න තමයි මේ ගියර පෙට්ටිය දෙන්නේ ඉතින් ඒකෙන් තමයි අපි ඒ කොටස කරන්නේ ඉතින් ක්ලච් එකෙන් පස්සේ ගියර් බොක්ස් එකට එනවා එතනින් පස්සේ අපි මේවට කියනවා දසත මූට්ටු කියන මේ දෙපැත්තේ ඉතින් මේ දසත මූට්ටු කියන දේවල් වලට එනවා ඉතින් මේකෙන් තමයි මෙන්න මේ අවර පෙතිකඳ කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් මේ අවර පෙතිකඳ මෙන්න මේ කියන දසත මූට්ටු මගින් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ දසත මූට්ටු වල ප්‍රධාන කාර්යයක් තියෙනවා මේ රෝද ඉහළ පහළ යනකොට ඒකට අනුව මෙයා ඉහළ පහළ යන විදියට මොකද මේක දණ්ඩක් දණ්ඩක් කෙලින්ම තිබ්බොත් එimhe රෝද මේ වලවල් වලට වැටෙනකොට හරි මේ උඩ පහළ යනකොට ඒවා එක ගානක තියාගන්න බෑ දණ්ඩක් තිබ්බොත් ඉතින් ඒවා උඩ පහළ යනකොට රෝදේ ඒවා වෙනස ඇති කරන්න තමයි මේ දසත මූට්ටු කියන දේවල් තියෙන්නේ. ඉතින් ඒවෙන් පස්සේ යන්නේ නිමියලොම කියන එකට මේ ඩිෆරෙන්ෂියල් කියලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි මේ අතට එන බලේ රෝදවලට අංශක 90කින් හරවලා දෙන්නේ සහ මේකේ වේගය මෙතනදී අඩු කරලා දෙනවා. ඒ කියන්නේ මේ එන්ජිම කැරකෙන වේගයෙන් රෝද කැරකෙන්නේ. ඒව අඩු කරනවා මේ ජී බොක්ස් එකෙන් අඩු වෙනවා. ඒ අවිල්ල ඉවරලා මෙතනිනුත් කොටසක් අඩු වෙනවා. ඉතින් ඒ වගේම ප්‍රධාන කාර්යය තමයි අංශක 90කින් මේක හරවලා දෙන එක. ඉතින් මේ කියන දේවල් තමයි මේ සම්ප්‍රේෂණ පද්ධතිය මගින් අපිට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගැනත් අපි කතා කරා. බලමු ඊළඟට අපිට මොකද්ද කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ රෝධක පද්ධතිය. රෝධක පද්ධතිය කියන්නේ මොකද්ද? බ්‍රේකින් සිස්ටම්. දැන් ඔයාලට තේරෙන්න ඇති මොකද්ද මේ රෝධක පද්ධතිය කියන්නේ කියලා. ඉතින් බ්‍රේකින් සිස්ටම් කියන්නේ අනිවාර්යෙන් වාහනේ කෝනේ මොකද මේ වාහනේ අපි ගමන් කරනකොට හදිසි අවස්ථාවල බ්‍රේක් ගහන්න වෙනවා. ඒ කියන්නේ වේගය අඩාල කරගන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට අපිට මේ රෝධක පද්ධතිය කියන්නේ අවශ්‍ය වෙනවා. ඉතින් මේක ගත්තාම පස්සේ එක එක බ්‍රේක් සිස්ටම් තියෙනවා. ඩිස් බ්‍රේක් තියෙනවා, ඩ්‍රම් බ්‍රේක් තියෙනවා. ඉතින් මේ කියන දේවල් ඔයාල දන්නවා ඇති දැන්ටමත්. ඉතින් ඒ කියන දේවල් මේ රෝධක පද්ධතිය තුළ අඩංගු වෙනවා. ඉතින් මේවා ගැන තව වැඩිදුර විස්තර අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් මේකෙදි කරන්නේ අපි වේගය අඩාල කරගන්නවා. ඒ වගේම වාහනේ නවතලා තියෙනකොට ඔයාල දන්නවා පාකින් බ්‍රේක් කියලා වාහනේ ආපහු යන්නේ නැති වෙන්න නවතා තියෙනවා ආරක්ෂක උපාංගයක් විදියට පාකින් බ්‍රේක් කියන එක. ඉතින් ඒ කියන දේත් මේ රෝධක පද්ධතිය මගින්ම සිදු වෙනවා. ඉතින් එතනින් පස්සේ අපි බලමු ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තියෙන පද්ධතිය. ඊළඟට තියෙනවා විදුලි පද්ධතිය. විදුලි පද්ධතියෙන් මොකක්ද කරන්නේ? ඉතින් මේ විදුලි පද්ධතිය ගත්තාම පස්සේ මේ ගොඩාක් දේවල් වලට ඕනේ වෙනවා. අපිට ලයිට් ඔන් කරගන්න ඕනේ, වයිපර් ඔන් කරගන්න ඕනේ, හෝන් ඔන් කරගන්න ඕනේ. ඒ වගේම වාහනේ ස්ටාර්ට් කරන්නෙත් මෝටරයකින්. ඉතින් ඉස්සර වාහන නම් කරකවල වගේ ස්ටාර්ට් කරනවා දැකලා ඇති. ඉතින් දැන් තියෙන හැම එකම මෝටරයකින් තමයි ස්ටාර්ට් වෙන්නේ. එතකොට ඒකට ඕනේ කරන්ට් එකක් තියෙනවා. ඉතින් මේවට අපිට මේ දේවල් කරන්න විදුලි පද්ධතිය කියන දේ අනිවාර්යෙන් ඕනේ. බැටරියෙන් ලයිට් වලට ඒ වගේ දේවල් වලට අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා ඉතින් වාහනයක. ඉතින් ඒ කියන හැම දෙයකටම ඕනේ දේවල් සඳහා තමයි මේ විදුලි පද්ධතිය කියන එක අපි භාවිතා කරන්නේ. එතකොට අපි බලමු තව ඉස්සරහට මොනවා ගැනද අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟ දෙනවා සුක්කානම් පද්ධතිය. මේකෙන් මොකද්ද කරන්නේ? ඉතින් මේකෙන් තමයි අපි ගමන් ගන්න වාහනේ දිශානතිය පවත්වා ගන්න. ඒ කියන්නේ අපිට මේ වාහනේ හරවන්න ඕන පැත්තට හරවන්න ඕනේ. ඉතින් මේ
කියන දේවල් කරන්නේ මේ සුක්කානම් පද්ධතිය මගින්. ඉතින් මේවා ගත්තාම පස්සේ පවර් තියෙනවා, normal තියෙනවා. පවර් කියන්නේ ඔයාලා දන්නවා ඇති පවර් ස්ටීරින් කියලා කියනවා. ඒ වගේ මේ අපි අතින් කරකවනවට වැඩිය බලයක් මේ ඔයිල් එකක් ප්‍රෙෂර් කරලා එහෙම නැත්නම් මෝටරයක් මගින් අපිට ඒ බලය අඩු කරලා දෙනවා. එතකොට අපි අතින් පොඩි බලයක් දෙනකොට මේක අරවා ගන්න පුළුවන්. ඒ වගේම මේ මැනුවල් එකව ගත්තාන් පස්සේ ඒ වගේ අපි මේ මොනවත් නැ වෙනම බාහිර බලයක් දෙන්න එකක්. ඉතින් අපි අතින් යොදන්න ඕනේ බලය ඒකෙදි ගොඩක් වැඩි. ඉතින් සුක්කානම් පද්ධතියේ ප්‍රධාන කාර්යය තමයි මේ රතේ දිශාව තීරණය කිරීම, අපිට ඕන විදිහට අරවා ගන්න. මේ කියන දේවල් වලට තමයි සුක්කානම් පද්ධතිය පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඉස්සරහටම මේ දේවල් ගැන වැඩි දුර කතා කරමු. ඊළඟට අපි බලමු අවලම්බන පද්ධතිය. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ අවලම්බන පද්ධතිය. අවලම්බන පද්ධතිය කියන්නේ මොකද්ද? සස්පෙන්ෂන් සිස්ටම්. අවලම්බන පද්ධතිය කියලා කියන්නේ ඔයාලා දන්නවා වාහනයක තියෙනවා මේ ගැස්සීම් අඩු කරන්න මේ වගේ දේවල් වලට සොකට් තියෙනවා කියලා ඔයාලා කියනවා. එතකොට මේ මේ කියන දේවල් මගින් තමයි මේ වාහනයක ඇතුළේ යන මගීන්ට ගැස්සීම අඩු කරලා දෙන්නේ. ඉතින් ඒ සම්බන්ධ පද්ධතියට අපි කියනවා අවලම්බන පද්ධතිය කියලා. ඉතින් මේක ගත්තාම පස්සේ මේකෙත් ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන් කොටස් කරලා ගත්තොත් එහෙම. මේකේ ප්‍රධානම කාර්ය විදිහට අපිට මේක විස්තර කරන්න පුළුවන්. අපි ගමන් කරනකොට මාර්ගයකේ මාර්ගයේ එක එක විදිහට තියෙන. ඒ කියන්නේ වලවල් තියෙන්න පුළුවන්. මේ වගේ එක එක මාර්ගයේ තියෙන විවිධ විෂමතා අනුව අපිට මේ වාහනේ ගෙනියන්න වෙනවා. මොකද එකම විදිහ මාර්ග නැහැ. එතකොට මේ වාහනේ රෝද වලවල් වලට වැටෙනකොට ඒ වගේම ගැට්ටක් තියෙනවනේ. ඉතින් ඒ ගැට්ටෙන් යනකොට මේ වගේ දේවල් වලදී ගැස්සීම් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මේ මගියාට එන හානිය අවම කරන්න. ඒ කියන්නේ මේ ගැස්සීම් මගින් ඒ වගේ දේවල් වලින් මේ ගමන් කරන මගීන්ට හානිය අවම කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඒ වගේම වාහනේ තියෙන අනිත් උපාංග තියෙනවා, ඇතුලේ තියෙන උපාංග තියෙනවා. ඉතින් මේ දේවල් වලත් ආරක්ෂාව සඳහා තමයි මේක අපි පාවිච්චි කරන්නේ. ඉතින් වර්තමානයේ මේක ගොඩක් හොඳට දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගැස්සීම් ඇතුළට ගොඩක් දුරට දැනෙන්නේ නැති තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඉතින් අවලම්බන පද්ධතිය ගත්තාන් පස්සේ ප්‍රධාන කාර්ය විදියට අපිට ඕක දක්වන්න පුළුවන් මාර්ගය ඇති විෂමතා අනුව වාහනේ ඇතිවන කම්පන මගියාට නොදැනෙන ලෙස අවශෝෂණය කර ගැනීම තමයි මේකේ ප්‍රධාන කාර්ය විදියට අපිට දක්වන්න පුළුවන්. ඊළඟට තමයි අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ සැකිල්ල. සැකිල්ල කියලා කියන්නේ මොකද්ද? මේක ගත්තාන් පස්සේ අපිට මේක කියන්න පුළුවන් චැසිය හා බොඩිය කියන විදියටත් අපිට මේක හඳුන්වන්න පුළුවන්. මොකද මේ දෙකේ එකතුවක් තමයි මේ සැකිල්ල කියලා අපි කියන්නේ. ඉතින් මේක ගත්තාන් පස්සේ ඔයාලා දන්නවා චැසිය කියන එකේ තමයි මේ වාහනේ ඉංජිම, ඒ වගේම ඔය අනිකුත් සියලුම උපාංග රෝද ආදී සියලුම උපාංග සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ චැසිය කියන එකේ. ඉතින් මේක බරකට ඔරොත්තු දෙන විදියට හදන දෙයක් තමයි මේ චැසිය. ඉතින් ඒ චැසිය හා සම්බන්ධ වෙලා තමයි මේ ෆ්‍රේම් එක, එහෙම නැත්නම් බොඩිය සකස් වෙන්නේ. ඉතින් මේ බොඩියේදී ප්‍රධාන අරමුණ තමයි චැසිය විතරක් තියාගෙන බෑ. මොකද අපිට මේ වාහනේ එක පැත්තකින් අලංකාරය, එතකොට තව පැත්තකින් ඇතුලේ ගමන් කරනවා නම් මගීන්, ඒ මගීන්ට වැස්සෙන් ආරක්ෂා වෙන්න ඕනේ, අවුවෙන් ආරක්ෂා වෙන්න ඕනේ, ඉතින් දූවිලි වගේ දේවල් වලින් කවර් කරන්න ඕනේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට සහ මේ වාහනේ ඇතුලේ තියෙන උපාංග ගොඩක්. ඉතින් ඒ දේවල් වලට ආවරණයක් වෙන්නත් ඕනේ. ඒ වගේම වාහනේ අපි ගොඩක් වෙලාවට පෙනුමත් බලන ඕනේ. ඉතින් ඒ කියන දේවල් සියල්ලටම ගැලපෙන විදිහට මේ ෆ්‍රේම් එක අපි හදන්න ඕනේ. ඉතින් ඒ කියන දේ තමයි මෙන්න මේ චැසිය හා බොඩිය කියන කොටසේ ප්‍රධාන කාර්යයන් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ ওই ටික තමයි. දැන් ඔයාලට මේ පිළිබඳ මූලික අවබෝධයක් ඇති. මේකෙදී අපි සාමාන්‍ය ඔයාලට පාඩම් පටන් ගන්න කලින් මේක පිළිබඳ මූලික අවබෝධයක් තමයි මේ දුන්නේ. ඉතින් මේක ගොඩක් රසවත් පාඩමක්. ඔයාලට අහන්න ඉන්න ආසයිතේ. ඒක නිසා අනිවාර්යෙන් අපි ඉස්සරහට සියල්ල පැහැදිලිව සරලවම ගේනවා. ඉතින් ඒ වීඩියෝ බලන්න දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් අපේ SLTH school channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහට ගෙන වීඩියෝ අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් එයාලත් එකතු කරගන්න, එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ පාඩම වැදගත්ද, මීට වැඩිය වෙනස් පාඩමක් ඕනද, ඉතින් මේ කියන දේවල් ගැන අනිවාර්යෙන් පාලක මෙෂේෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තුෙන්. අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්.